ප්‍රබන්ධයක් යයි සමහර විටක ඔබට සිතෙනු ඇත. නැත. ඒ තරමටම වැළලී ගොස් තිබුණු සැබෑම හැබෑ සත්‍ය කතාවක එක්තරා මොහොතක් පමණි. හොඳ පැහැදිලිව පොත්වල විසිතරු ලෙස සටහන් කර තබන්නට නොහැකි විප්ලවවාදී සාහිත්‍ය එසේය. ලෝකේ බොහෝ විප්ලවවාදීන්ගේ කතා සාහිත්‍යයක් ලෙස ගොඩනැගුණේ ඉතා දුෂ්කර සහ පීඩාකාරී තත්ත්වයන් යටතේ තැන් තැන්වලින් විවිධ පුද්ගලයන්ගෙන් ඇසුණු කතා සහ මතකයන් එක්තැන්වීමෙනි. ක්‍යුබන් විප්ලවයේ අසහාය නායකයා වූ චේ ගුවේරා බොලීවියාවේ රහසිගත ගරිල්ලා අරගල කරන සමයේදී වරක්සිය නිවසට පැමිණි එක්තරා අමුත්තකු ගැන චේගේ දියණිය පසුව හෙළි කර තිබුණාය. පියා ගෙදර නැති මොහොතක පැමිණ තමන්ට ආදරය දක්වා ගිය රැවුලවවා හිස්වසුමක්ද පැලඳ සිටි මේ නාඳුනන මිනිසා පිළිබඳ ඇයට තරමක නොරිස්සුමක්ද ඇතිවිය. එහෙත් පසු කලෙක ඇය දැනගත්තේ ඒ පැමිණ ගියේ තම පියා බවය. චේ පැමිණ තිබුණේ ඔහු බෙහෙවින් ආදරය කරන සිය දරුවන් බැලීමට. අයිබෝන් අද පොත හිතේ වැඩසටහනින් අපි සාකච්ඡා කරන්නේ සැඟවුණු අතීතයක මතක සටහන් ගොන්නක එකතුවක් විදියට රචනා වෙච්ච ග්‍රන්ථයක් ගැන. අරගලයක සැඟවුණු කතා තිස්ස කොරතොට ලේඛකයා විසින් ලියූ අලුත්ම ග්‍රන්ථය. ලෝකේ විවිධ විප්ලව ඇති වෙලා තියෙනවා. පීඩිත පන්තිය සහ පීඩක පන්තිය විසින් නිර්මාණය කරන ලද විවිධ හේතුකාරණ නිසා විවිධ නැගිටීම් සිදු වෙලා තියෙනවා. ලෙනින් වරක් කියනවා කිසිවක් සිදු නොවන දශක තියෙනවා. ඒ දශකවල තරම්ම දවස් දෙක තුනකින් ගෙවුණු දේවල් තියෙනවා කියලා. අන්න ඒ වගේ පොඩි කාල පරාසයක් ඇතුළත මහා විපර්යාසයක් සිදු වුණු කාල වකවානුවක් අපි ගෙවලා ඇවිත් ඉන්නවා. ඒ ගෙවුණු කාල වකවානුව ගැන බොහෝ මතක බොහෝ අය එකතු කරලා තියෙනවා. ඒ අතරේ තිස්ස කොරතොට මේ ලේඛකයාත් Taman මේ කරුණු හොයාගෙන ගිය මාවත් බොහොම රසවත්ව පෙළගස්සලා තියෙනවා. මේ තීරු ලිපි සංග්‍රහයක් එහෙම නැත්නම් පුවත්පත් ලිපි එකතුවක් විදියට සම්පාදනය වුණු කෘතියක එළඹුමක්. තිස්ස කොරතොට ලේඛකයා බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් මම මුලින්ම අහන්න කැමති අරගලයක සැඟවුණු කතා ලියන්නට හේතු කාරණ වෙන කාරණා මොනවද? මගේ කොහොමඩත් කුඩා කාලේ ඉඳන් මේක නවුරුදු කරන හැදුවා. මේ දේශපාලන ව්‍යාපාර පිළිබඳව මගේ උනන්දුවක් තිබුණා සහ මේ ඕන විජේවීර පිළිබඳව අධ්‍යයනය කරන්න ගැන හොයලා බලන්න ඒකට උනන්දුවක් තිබුණා. ඒ අනුව තමයි මම ඉතින් මට ඊට පස්සේ කාලයක් යනකොට ඉතින් අවුරුදු 70ක් වෙනකොට ඒ කාලය ඇති සිලුවද මම පත්තර වලට සම්බන්ධ වෙලත් මම 1979 අත්පත්තරේ ඉඳලා දිවයින පත්තරේ වගේ මම පත්තර පුවත්පත් ගණනාවක මෞබියම් පත්තරේ ඒ මුළු කාලේ පුරම මේ අවුරුදු 40ක් විතර අවුරුදු 2008 ඉඳන් ලියන්න පටන් ගත්ත කොටසක් තමයි මේක. 2022ත් ලිපුවා මේකේ ඩංග වෙලා තියෙනවා. මේක එතකොට පුවත්පත් ලිපි එකතුවක් විදියටනේ ඔබතුමා සම්පාදනය කළේ. පුවත්පත් ලිපි එකතුවක් විදියට සමහර ඒවා හොයාගෙන ගිහිල්ලා ලියපු අවේශනාත්මක ඒවාත් තියෙනවා. වරින් වරද සතිපතා ලියවුණු දේවල් තමයි. දිවයින පත්තරේ ලියන උගක් කරලා ඒ සතිපතාම ලිව්වා. සති 23ක් 24ක් 30 ලිව්වා. ඊට පස්සේ විටින් විට වෙනත් පුවත්පත් වලට දීපුවා. ඒ සේරගම එකතුවක් ඒවා සමාන කරගනිද්දි පොතකට ගනිද්දි එක පත්තරයකින් තව පත්තරයකට ලියපුවා වෙනස් වීමක් සිද්ධ වුණේ නැද්ද? නැත්නම් සංස්කරණය කිරීමක් කරාද? එහෙම වුණා. මේක සංස්කරණයක් කිරීමක් කළේ නැහැ. මම මේට වඩා ගොඩාක් ලියලා තියෙනවා. මේකෙන් සුදුසු සහ මට මගේ ළඟ තිබුණු මේ රැකගන්න බැරි මේකක් අපිට තියෙනවනේ පත්තර ලියපු දේවල්. ඒක තිබුණු කොටසක් තිබුණු හොඳ කොටසක් තමයි තෝරලා අරගෙන තියෙන්නේ. දැන් විජේවීර චරිතය ගැන බොහෝ අය ලියලා තියෙනවානේ. විවිධ විවිධයි ලියලා තියෙනවා. ධර්මන් වික්‍රමරත්න මහත්මයාත් ලියලා තියෙනවා. විවිධයි ලියලා තියෙනවා. ඒ අතරේ මේ පොත වෙනස් වෙන්නේ මොන කාරණා වලින් කියලාද ලේඛකයා විදිහට ඔබ හිතන්නේ? මෙහෙම තියෙනවා. දැන් මේ ගොඩක් වෙලාවට මේක පිළිබඳව ලියලා තියෙන්නේ 1989 උළුපනේ වතු බංගලාවේ සිද්ධිය. එතකොට ඊට පස්සේ මෙතන කොළඹට ගෙනල්ලා ඔබ්ස් කොම්බයින් එකේ සිද්ධිය. එතකොට බොරල්ල කනත්තේ ඝාතනය කරපු සිද්ධිය. ඔය වගේ මේක උඟා ඉතිහාසය කියලා. ඒ කියන්නේ කවුරුත් කතා කවුරුත් ලියලා නැහැ. 1977 රෝණ විජේවීර නිදහස් වුණායින් පස්සේ 71 අරගලයට ඇතුළට අරන් ඊට නිදහස් වුණාට පස්සේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන ලියලා නැහැ. පෘතුගාල නායකයා හම්බ වෙන්න ගියේ ඒ වගේ ලියලා නැහැ. එතකොට ඉතාලි සංචාරය ගැන එහෙම ගැන එතකොට ඒ දිහම්බුරු මිනිස්සු ගැන සහ 83 තහනමෙන් පස්සේ වනගත ජීවිතය පිළිබඳව වනගත වෙනවා කියන වෙනවා. එතකොට ඒකේ
තාව කාලික කැලේට පසු බසිනවා ඒකේ ඒකේ වෙච්ච සිද්ධිය දැන් මේකේ තියෙනවා ඒ කියන්නේ යන්න තහනම් කරනකොට ඇය ඉන්නෙම හම්බන්තොට මේ හේනක ඉන්නේ තහනම් කරන ප්‍රවෘත්තිය කියනකොට හම්බන්තොට හේනක ඉන්නේ යට යට කොහොමදත් එක තිබුණා යාගේ දේශපාලන මේ අපරගෙන දන්න අය දන්නවා මේ දුරදක්නා මේකත් වුණා ඒක 83 ජුලි කෝලහලේ නිර්මාණය වෙනවත් එක්කම ඒක එවකට පැවති ආණ්ඩුව විසින් මේ නිර්මාණය කළ මෙයා කරනවා මෙයා හිතාගත්තා මේක Tamanට විරුද්ධ වෙන තමගේ දේශපාලන ව්‍යාපාර විරුද්ධ වෙනවා කියලා මෙයා පසුබහින්න ඊට කලින් ඉඳන් මෙයා මුගක් වෙලාවට ගිහිල්ලා ඔය දකුණට ගිය වෙලාවට මෙන්න මෙහෙම තත්ත්වයක් ඇති වුණොත් සංගවිලා ඉන්න පුළුවන් තැන් මොනවද තියෙන කියලා බලව සමහර විට අහලා තියෙනවා එහෙම එහෙම යාට දුර එහෙම ඉති අනාගතයේ පිළීමේ මේ තිබුණා දැන් ඔබ කියනවානේ මේක ලියන්න පෙරවදන සඳහන් වෙනවා මග හැරිය නොහැකි පෙරවදනක් කියලා තියෙනවා මේකේ. ඒකේ සඳහන් වෙනවා මේ පෝල් පීරිස්ගේ බොහොම බලපෑමක් ආව මේක ලියන්න ඕනේ කියන එක ගැන තමන්ගේ සිතට කියලා. ඒ අතීතේ මතක් කරොත්. මෙහෙමයි. 2008 විතර පෝල් පීරිස් කියලා පුද්ගලයෙක්. එතකොට මම ඒවා දන්නේ නැහැ. මට පොඩි සම්බන්ධකමක් තිබුණා. ඒ සමහර දේවල් ඉතින් කලින් තියෙන සම්බන්ධකමක් තියෙන සම්බන්ධ මේ දේශපාලන ව්‍යාපාර වල හැම එකක්ම ඉතින් එහෙම මෙවෙන්න. ඔයා චිත්‍රපටයක් කරනවා ලංකාවට. චිත්‍රපටයක් හදාගෙන ආවා. ඒ චිත්‍රපටය In Search of Justice කියලා. ඒ කියන්නේ විනිශ්චය සොයා. ඒ චිත්‍රපටය බොහොම සීමිත සංඛ්‍යාවකට කොළඹ තැනකදී පෙන්නුවා. ඒක බලන්න අවස්ථාව මටත් හම්බුණා. මට ඒකෙදි එයා ළඟ තිබුණු සම්පත් ඒ කියන්නේ මේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ මහා ඉතිහාසයට ගිහිල්ලා ඒ කියන්නේ දැන් කවුරු ළඟවත් තිබුණේ නැහැ 1978 රෝණ විජේවීර යාපනය රැස්වීමකදී කතා කරනකොට දෙමල් ඊළම වාදයට විරුද්ධව කතා කරනකොට ගල් පහරක් ගහනවා ඒ ගල් පහර ගල ඔළුවෙන් ලේ ගලනවා ඒ ලේ ගලන පින්තූරේ කිසි කෙනෙක් දැකලවත් තිබුණේ නැහැ මේවා එයා ළඟ තිබුණා ඒ වගේ හරිම මේ දුර්ලභ මේ එකතුවක් තිබුණා මෙයා ළඟ රෝණ විජේවීර මෙයා මොකද තරුණ කාලේ මෙනවා මොකක් තරුණ කාලේ ඉඳන්ම මේ දේශපාලන ව්‍යාපාරයට හරි බැඳිලා ඉඳලා තියෙනවා මෙයාත් එක්ක කැමරාවක් අරගෙන ඇවිල්ලා යන්නේම එයා පිටරට යන්නේම 1953 දී 53 යා ගිහිල්ලා තියෙන්නේ පෝල් පීරිස් ගිහිල්ලා තියෙන්නේ මරත්මලාණෙන් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් හැම එංගලන්තයට ගිහිල්ලා හැබැයි එංගලන්තින් ඉඳගෙන මෙයා විජේ ඒ කියන්නේ 71 කරලා මෙයා හිරේ ඉඳි මෙයා මේ රෝණ විජේවීර ඇසුරු කරනවා. ඒ කියන්නේ මෙයා හිරේට එනවා බලන්න එනවා. කොහොම හරි මෙයා ළඟ තාම තියෙනවා රෝණ විජේවීර හිරගෙදර පාවිච්චි කරන ඩික්ෂනරිය පවා තාම මෙයා ළඟ තියෙනවා. ඊට පස්සේ එයාගේ චිත්‍රපටිය මම මේකට ආකර්ෂණය වුණා. ඊට පස්සේ මම එයාත් එක්ක මේ චිත්‍රපටි දර්ශනයෙන් පස්සේ මේක විශේෂයෙන්ම කියන්න ඕනේ පත්තරයක් කිසිම කෙනෙක් නෑ මට මතක හැටියට ටයිම්ස් පත්තරයේ කෙනෙක් එක්කෙනෙක් විතර කෙනෙක් කවුරුත් එදා හිටියේ නැහැ. මම ඇත්ත වශයෙන්ම ඉන්විටේෂන් එක In Search of Justice කියන ඉන්විටේෂන් එක මම පත්තර කන්තුරේ බිම තියලා හිඳගත්තේ. එහෙනම් මම කොහොමදත් එක දුන්නා දුින්ද මට මේක දැක්කම හරි මම හිතුවා මේක බලන්න යන්න ඕනේ කියලා. එතනින් තමයි මට මේක වුණේ. ඊට පස්සේ අමාර කතන්දර ටික මට කියන්න ගත්තා. එයාගේ එක ලියන්න පටන් ගත්තට පස්සේ හිමින් හිමින් මට එක එක පුද්ගලෝ ඒ කියන්නේ වනගත ජීවිතය එයාගේ කතාවක් තියෙනවා මෙතන පොත ගැන ලියපු සටහනක්. ඒගොල්ලෝ මට සම්බන්ධ වුණා. විතින් ඊට පස්සේ මම හොයාගෙන ගියවා දොස්තර ජයතිලකගේ චරිතය. එතකොට ජූල්ගම හේන ජනතා විමුක්ති පෙරමුණේ නම දෙතියපු ජූල්ගම හේනට ගියා. ඒ මම පස්සේ කාලෙක මම විසින්ම හොයාගෙන ගිය. එතකොට මේ ඔබ කියනවා මේ බොහෝ විප්ලවවාදීන්ගේ කතා සාහිත්‍යයක් විදියට ගොඩනැගුණ ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ කිය. මොනවද මේ දුෂ්කරතාවින්දි? ඔය හැම ඉතින් කොහොමඩත් දැන් අලුත් සමාජ ක්‍රමයකට පරිවර්තනයක් කරනකොට ඉතින් දැන් ඔය බොක් කියුවේ ඔය චේ ගුරගේ කතන්දරේ. එතකොට හෝචිමින් ගේම හරියට කතන්දර තියෙනවා. මේ එතකොට දැන් එක වරක් කියුබන් මුහුදේ ගිලෙනවා ස්පාඤ්ඤ නැවක්. ඒ නැව හොයන්න නැව පිළිබඳ ගවේෂණය කරන්න ඇමරිකාවෙන් එනවා. ඊට පස්සේ ඇමරිකන් කුමිදුම්කරුවොත් එක්ක කියුබාවේ හරි දක්ෂ මේ කිමිදුම්කාරයෙකුත් කිමිදෙනවා. බලනකොට ෆිදල් කාස්ට්‍රෝ. මේ වගේ ඒගොල්ලන් ඉතින් ඔබට සහ දැන් ඔය අම්මා දැන් රුසියන් විප්ලවයේදී එහෙම උගක් තැන්වලදී එහෙම තියෙනවා බොහොම දුෂ්කර තත්ත්වයන් යටතේ එක එක දේවල් කරපු හැටි. දැන් මේ දේශපාලන ව්‍යාපාර තුලත් ඒවා ගොඩක් අඩංගුයි. දැන් ඔබ හොයාගෙන යනවානේ මේ
dosser Jayatilaka ge biriya etukota sammuka sakatcha karanawa itipasse gamanaayaka biriya ekka sakatchawak karana iti me dewal karanna kohomada pasubima hadenne saha e addakim matak karot abhimaye dosser Jayatilaka liyala tiyena den eka etterama මෙයා රෝණ විජේ වීරා සුතුන තහනමින් පස්සේ වනගත වෙලා ඉඳලා ඊට පස්සේ මෙයාට උවණකම තියෙනවා ඊට වැඩි පහසු තැනකට ගිහිල්ලා එයාගේ දේශපාලනය කරන්න. එතකොට මේ තමයි මේ ලීවලන් ලී සහ මැණික් ව්‍යාපාරිකයෙක් විදිහට අර ගෙදරට ගිහිල්ලා ඒ ගෙදරට ගින් නමාතන් ඉල්ලනවා. නමාතන් ඉල්ලලා ටික කාලයක් යනකොට අර ඒක සිද්ධිය තියෙනවනේ. මෙයා ලියුමක් ප්‍රමාණයක් කියනවා. එයා ඉතාම තදින් මේ චරිතෙත් එක්ක මැදුරගෙන. ඒ කියන්නේ රහසිගත දේශපාලන ඇතුළේ මෙයාව අවුරුදු තුනක්කට ආසන්න. එතකොට මේ මෙයාගේ දරුවෝ දෙන්නයි උදසුන් නීෂායි සුපුන් චාගයි කියන දරුවෝ දෙන්නයි ඉන්නේ. ඒ දරුවෝ දෙන්නගෙන් මෙයා කොච්චරද මේ මෙයා වුණත් මේ එයා අමුතුම චරිතයක් කියන කොච්චර මේකට මෙයා චරිතයක් දින. ඒ කියන්නේ එයා රෝහණ විජේවීරගේ අනුගාමිකයෙක්වත් නෙමෙයි. හැබැයි ආරක්ෂා කරනවානේ. යව යව ආරක්ෂා කරන පුදුමාකාර දේ. පස්සේ පව ආරක්ෂා කරන වැරද්දක් කියනවා. එයාගේ මේ මම එයාගේ මාර්යාවගෙන් ප්‍රශ්නයක් හරි පුදුමයි මට මේ කියන්නේ. දැන් ආය දැග දැනගත්ත දවසේ කාමරෙට ගිහිල්ලා අහනෝනේ. මම ඒක අර ලියලම දිනව මේ තමන්ගේ ගෙදර වුණත් ඇතුළු වෙන්න බැරි ආගන්තුක කාමරයකට යනවා වගේ කියලා. ඔව්. ගල් ගුහාවකට ඇතුළු වෙනවා ගිහිල්ලා අහලා අහන ඔබ රෝණ විජේවීරද කියලා. ඔව් මම මල්ලිලට කරදරයක් වෙයි මම යන්නන්නේ නැති කියලා අහනවා. පස්සේ මෙයා යාගේ බහරයා මට කිව්වා එකපාරක් කැරිලා බැලුවලු දොර ළඟ ඉන්න ඔයාගේ මුණ බල්ලෙකුළු නෑ ඔය යන්න එපා අපි යමු කියලා. ඊට පස්සේ මුළු පවුලම එනවා. මුළු පවුලම චිත්‍රාංගනී විජේවීර දරුවෝ සිසිර ඔක්කොම. ඔය ඒක එයා දැන් මෙයා දැන් දැනගන්නේ නැහැ මේ විජේවීර කියලා. එක තැනකදී මේ ගෙදර ළමයින්ට බෙහෙත් දෙන්න යනකොට මේ කියනවා මේ මගේ ළමයින්ටත් මම පිරිටන් දෙනවා කියලා කියනවා මම කටින්. අපේ ළමයින්ට තම ප්‍රීටන් දෙනවා. එතකොට කියනවා මෙයා ආවම කොහෙද දරුවෝ ඉන්නවා කියලා. පස්සේ තමයි මේක දැනගන්නේ. දරුවෝ ඉන්නවා කියලා. අන්තිමේදී පවුලම ආරක්ෂා කරන තත්වයටපත් වෙලා ඊට පස්සේ හැබැයි ඒ නිසා ගොඩක් කරදර විඳිනවා. කරදර විඳිනවා. ඒත් අදටත් ලොකු අයියා කියලා බොහොම ආදරෙන් සලකනවා. ඔව්. විජේවීරට තියෙන ආදරයනේ. ඔව්. ඒක මාරයි. ඒක මට ඒ ඉන්ටර්වයුව එක ලියද්දී මම විජේවීර කෙනෙකුට මෙයා කියන ලොකු අය කියලා. පස්සේ මම ඒක ලියලා තියෙනවා. ඒක තැනකදී මම ගිරණ කළා මේ ඉන්ටර්වයුව එක ලියන්නුනේ ලොකු අය කියලා. මේ 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 ඉන්ටර්වයුව එක තමයි ගින්නනුපන් සීතල චිත්‍රපටියට පසුබිම්මනේ සාම්බලින් ගින්නනුපන් සීතල චිත්‍රපටියේ විනාඩි 20කට වැඩිය මේ ඩන්සිනන් පංගලාවේ දර්ශන තමයි දුවන්නේ. මේ දොස්තර බිරියට රඟපෑවේ දිල්හානි අශෝකමාලා මතකයි. එතකොට මේ ඒ වගේම තමයි ගමනායක බිරිය හම්බෙන්නේ. ගමනායක බිරියත් බොහොම දිරිය කාන්තාවක් සහ මේ මේ සටන පිටිපස්ස ඉඳපු බොහොම ධෛර්යවන්ත කෙනෙක්. ඒ මතකේ මෙහෙමයි ගමනායක බිරිය ගමනායක අත්අඩංගුවට ගත්තට පස්සේ ඝාතනය කරනවානේ 89 නොවැම්බර් 13 මෙයා කොහොමදත් මෙයා ඒක කොහොම මම ලියලා තියෙනවා ඒකේ එදා ගෙදරින් පැනලා යනවා. ඒ කියන්නේ අත්අඩංගුවට ගන්නකොටම කොහොමදත් අත්අඩංගුවට ගත්තාට තුමනාවක් තිබුණේ නැහැ මේගොල්ලන් හොයන්න අවශ්‍ය පුද්ගලයා ගත්තා ඒගොල්ලෝ ගියා. එතෙම හැංගිලා ජීවත් වෙන්නේ නේ සැඟවිල වගේ ජීවත් වෙන්නේ රත්මලානේ ගෙදරකන ඉන්නේ. ඔව් ඒ කාලේ මුළුල්ලි ඉතින් මෙයා ඉතින් අර තැන් තැන් වල යාට සමහර පස්සේ කාලේ මම අහනකොට යාට හිටපු දැන් මතකත් නැහැ. දැන් මම දැන් මේ පහුගිය සතියේ මේ ආත් එක් මෙයාට පොතක් පිළිගන්වන පින්තූර දැම්මම පත්තරේ සමහර අය කතා කරනවා අපේ ගෙදරටත් ආවා අපේ ගෙදරටත් ආවා කියලා. ඒ කියන්නේ මෙයා සෑහෙන කාලයක් ළමයි ඉස්කෝලේ දාගෙන ළමයි ශිෂ්‍යත්වයේ පාස් වෙනකම් මෙයා සෑහෙන කාලයක් ඉඳලා ඊට පස්සේ අර කියන්නේ ප්‍රෙසිබිටීරියන් එකට දැම්ම හරිය මේ කියලා ශිෂ්‍යත්වයේ පාස් වෙනවා. ඒ දැම්ම විදියත් කියනවනේ කොච්චර සංගීතයේ ජීවත් වෙන්නේ. සංගීතයේ ජීවත් වෙලා යා කිසියම් ක්‍රමයකට යනවා ඉස්සෙල්ලා සිංගප්පූරුවට. සිංගප්පූරුවෙන් ඉඳලා බෝඩර් පයින් විදියට තමයි යා යන්නේ අන්තිමට ඉතාලියට. ඒක යන්නේ අර යට තට්ටුවේ බෝට්ටුවක යට තට්ටුවේ. එයා ඒ එහෙම ගිහිල්ලා මුලින්ම ආපු වතාවේ ලංකාවට මුලින්ම ආපු වතාවේ මට හම්බ වුණා.
මට හම්බ වෙලා බොරැල්ලේ කඩේක පිටිපස්සේ තමයි ඉන්ටර්වයු එකක් කළේ යාගේ බොරැල්ලේ අඳුරන හිතවත් කඩේකටම කළා මම ඉන්ටර්වයු එකක් කළේ මේ එතකොට යාට වීසා නැහැ ලංකාවේ දැනුත් තියනවද දන්නේ එතකොට යා කියන පවුම් ගෙවල තමයි ලංකාවට යන්නේ කියලා ඒ කියන්නේ මේ ඔක්කොම මේ වෙලා මේ ඒ ඉන්ටර්වයු එකක් කළේ ගමනායක බෙරිය පිළි බෙරියත් එක්ක 89 ඔය මේක පස කිසිම තැනක ඉන්ටර්වයු එක කවුරුකත් කරලා නැහැ එකම සහ පළමු ඉන්ටර්වයු එක මගේ ඒක තමයි මේ සම්පූර්ණ මේ පොතේ අපි කතා කරමින් ඉන්නේ අරගලයක සැඟවුණු කතා තිස්ස කොරතොට ලියු අලුත්ම ග්‍රන්ථය ගැන සමහර වීරකම් පිටිපස්සේ ඉන්න අය ගැන සමහරු දන්නේ නැහැ සමහර ජීවිත ගොඩනැගෙන්නෙම ඒ ජීවිතවලට පිටිපස්සෙන් සෙවණැල්ලක් වගේ යෝධ ශක්තිය දීපු අය නිසා විජේ වීර කියන චරිතය බොහෝ කාලයක් තමන්ගේ ජීවිතය ගෙවා දමන්නට තමන් උදව් කරයි කියන නොහිතන පිරිසක් ඔහුට උදව් කරනවා ඒ අතර ඉන්නවා වෛද්‍ය ජයතිලක සහෝගේ බිරිය. ඒ වගේම ඉන්නවා හේනක පැලක් කරගෙන ඉඳපු සැමී මාමත්. අපි ඒවත් කතා කරන්නට සූදානමින් ඉන්නේ. පුංචි විරාමයකට යාමටයි සූදානම්. අපි කරුණගේ පැලට යනකොට ඔහුගේ පුංචි දරුවෝ හිටියේ නින්දේ. මට හොඳට මතක දෙයක් තියෙනවා. රෝහණ සහෝදරයා මුළු කැලේ ඉන්න කාලෙම රුපියල් 100 කොලයක් ඔහු ළඟ තිබුණා. කැලෑවට එන දවසේ ඉඳන්ම තිබුණු රුපියල් 100ක්. ඒ රුපියල් 100 කොලේ එළියට ගත්ත ඔහු කරුණෙට ඒක දාලා කිව්වා ළමයින්ට මොනව හරි අරන් දෙන්න කියලා. ඇත්තෙන් මේ අවස්ථාව අපිට හරිම හැඟීම්බර දෙයක් වුණා. අනේ එපා සහෝදරයා ඔයා තියාගන්න කියලා කරුණේ කියනකොට නෑ නෑ මට සල්ලි වමනා වෙන්නේ නෑ. මේ සහෝදරවරු එක්කනේ යන්නේ මාව මෙහෙට එක්කරගෙන එන්නත් සහෝදරවරු හිටියා එක්ක යන්නත් සහෝදරවරු ඉන්නවා කියලා hina වෙලා බලෙන්ම වගේ කරුණට ඒ රුපියල් 100 දුන්නා කරුණට ඒ වෙනකොට පුංචි අතදරුවෙකුත් හිටියා රෝහණ සහෝදරයා ඒ දරුවව ටිකක් වෙලා වඩාගෙන සුරතල් කරා ඊට අවුරුද්දකට විතර පස්සේ දවසක කරුණේ මට හමුණු වෙලාවක ඔහු මට මෙහෙම දෙයක් කිව්වා වගේ මට මතකයි එදා රෝහණ සහෝදරයා මට දුන්නු රුපියල් 100 කොලේ තවමත් මගේ ළඟ තියෙනවා ගාමිණී සහෝදරයා ඒක සිහිවටනයක් හැටියට මම තියාගෙන ඉන්නවා කරුණ තවමත් කොයි හරි ජීවත් වෙනවා. ඒ දරුවන් දැන් ලොකු මහත් වූ වැඩිහිටි දරුවන් වෙන්නේ නැති. ගල්හිටිය හේන සහ ඒ ප්‍රදේශය දැන් ගොඩක් වෙනස් වෙලා. ඔබ මේ කෘතියේ හැම තිස්සෙම වගේ ලියාගෙන යද්දී මේ කෘතිය ඇතුලේ විජේවීර බොහෝම සංවේදී සහ ඉතා හොඳ පුද්ගලයෙක් කියන එක පාඨකයන්ට ඒත්තු ගන්නනවා. මොකද අත්තසම සංවේදී පුද්ගලයෙක් ඒ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ මොන හරි විවේචනය තියන අයට ඔයෙක් දේවල් තියෙන්න පුළුවන් අර ඒක එහෙම දේවල් අතර තියෙනවා අර ඒක තරගදී අර මේ කොස් ඔයද ඔය කුඩල් වින්න පළාතක යනකොට අර මේ තව දෙතුන් දිනක යනකොට කුඩල් මේ කකුල කුඩල් යනකොට මේ අනිත් සහෝදරයෙක් කියනවා මේ සපත්තුවෙන් තරලා දාන්නෝ කියලා ඉතින් මෙහා කියනවා පිස්සු සහෝදරය ඒ බුගේ ඉන්න තැනට ගිහලා අපි මොකටද ඌව මරන්නේ කොහොමද කියලා. ඒ වගේ ඉතින් අර මේ දැන් මෙතන අර මේ ඒ වගේ ගොඩක් අර මේ ජූල්ගමු හේනේ කතන්දරේදී ඒ ජූල්ගමු හේනේ සයිමන් අයියත් එක්ක අත්තරංගුඩ ගත්තට පස්සේ මෙයා පැනලා යන්න යෝජනා කරනවා. සයිමන් අයියෝ බෑ කියනවා. එතකොට මට සයිමන් අයිය හන්ද මට මුකුත් කරන්න බෑ. මේ කියලා ඉතින් පොලිසිය එච්චරම රකවා දෙන්නේ නැහැ. එතකොට මේ එතකොට අල්ලගත්තට පස්සේ තමයි මෙයා විජේවීර කියලා දන්නේ. සහ මේ 71 කරලා සිද්ධ වෙලත් නැහනේ. එතකොට මේ මහා බැරෑරුම් මේ විදිහට මේක ගන්න නැහැ. මේ සමහර තැන්වලදී තේ බොන්න ගිය තැන්වලදී පවා පොලිස් කොළඹ අරන් යනකොට පැනලා යන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඉතින් ගොඩක් මේ අවුරුදු 50කට උඩ කතන්දර යන්නේ. එතකොට සයිමන් අය වැය කියන ඉඳ සයිමන් අය අමාරු වෙන්නනේ මම ගියොත් ඒ වගේ තමන්ව අල්ලලා දෙන පුද්ගලයාට මුකුත් කරන්න එපා කියලා තිල්ලීමක් කරනවානේ. හා බෝ එහෙම තරක් තියෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට එයාගේ භාර්යාව ආපුවාම සයිමන් අය භාර්යාව පොලිසියට මේ ඔයගොල්ලෝ බලන්න ආපුවා මොකද සයිමන් අයත් එක්කනේ ගන්නෙ මේ කියනවා මේ ඒ මිනිස්සයා මෝඩකමඩ කරපු වැඩක් භාෂාවෙන් මෝඩබඩ කරපු වැඩක් එයාට කරදර කරන්න යන්න එපයි කියලා. බොහෝ මානව හිතවාදී පුද්ගලයෙක් විදියට ඔබ අර්ථ ගන්නවා. සමහර අවස්ථාවල කතා වෙනවා නේද එහෙම නොවේ සුඛභෝගී ජීවිතයක් ගත කරාය මස් මාළු කෑවය එහෙම කියලා කියන දේවල් එක්ක මේ දේවල් පරස්පරයි කියලා හිතනවා. ඕ ඉතින් මස් මාළු කන මේ සංවේදී මිනිස්සු මස් මාළු කනවා ඒක නෙවෙයි. මේ තමයි ඒතර මම හැබැයි මෙහෙමයි දැන් මේක මගේ
මේ පොත ලියද්දී මේ විශ්වාසදායක සාක්ෂිකාරයෝගේ කතන්දර මම මේක නිරන්තරයෙන්ම කියලා දෙනවා. දැන් ජයතිලක දොස්තර මහත්තයාගේ බහරයව කියනෝනේ මාර ටිකක් ඒ කියන්නේ මෙයා පිළිබඳව ඒ කියන්නේ අර මේ අර දැන් මේ මොනවද මේ ලොකු ලොකු රට බීබපානය කළ අය ඒව තියාගෙන හිටිය අය මත්පැන් දිහා හිටිය. එතකොට අර එක තනකදියා කියනෝ මේ අර ගෙදරින පක්ෂයේ සහෝදරයෙක් ඉන්නවා සිසිර රන්දනේ කියලා. සිසිර රන්දනේ බුලත් පිට කනවටත් මේ අවවාද කරනවා බුලත් පිට කන්න එපා කියලා කියලා. ඒකෙත් මත් වෙන දේවල් තියෙනවා. මත් වෙන දේවල් කියලා. මේ එහෙම මේ අර්ථකථන ගැන මොකද හිතෙන්නේ? දැන් ඔබ සත්‍ය තොරතුරු ඒ අසුරු කරපු අයගෙන් ගන්නවානේ. මේ විවිධ අයගේ අර්ථකථනත් එක්ක මේ සත්‍යයගේ තොරතුරු සංසන්දනය කරද්දී ලේඛකයෙක් විදිහට ඔබට මොකද හිතෙන්නේ? මම හැබැයි එහෙම දැන් මෙහෙම ඒ වට මේක තරක කළා මම නැහැ. මම මේ කියන්නේ මේක ඇතුලේ ඉන්න මේ චරිත මේ චරිත තවම ජීවමානයි. දැන් මම ගමනායකගේ ගෙදර හිටපු පුෂ්පිකා පුෂ්පිකා බලන පුෂ්පිකාගේ හේනට පුෂ්පිකාගේ කුරුඳු හේනට ගියා. මේ මම තව එකක් කියන්න ඕනේ මේ කිසිම කෙනෙක් තවමත් මෙච්චර පත්තරවල ලිව්වත් ජයතිලක නෝන වඳුරන්නේ නැහැ. හරි තාම ඔය මෙච්චර දැන් මේ අවුරුදු 89න් පස්සේ අවුරුදු 30 ගාන 30 ලේද ජයතිලක නෝන වඳුරන්නේ නැහැ කතා කරලා නැහැ. එතකොට පුෂ්පිකා ඔය ගමනායක ගෙදර දරුවොත් එක්ක හිටපු පුෂ්පිකා සිරිලත පස්සේ පුෂ්පිකාගේ දැන් මෙතන නම දන්නේ ඒව හම්බ වෙලා නැහැ. දැන් නැහැ ඉන්න තැනක්වත් දැන් නැහැ. මාතර දිස්ත්‍රික්කේ තාම ඈත හේනක තමයි තාමත් ඉන්නේ. එතකොට සමියාගේ හේනටවත් හේන ගැනවත් ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මේ පේව මම විසින්ම මගේ දෙයක් මම කියනවා නෙමෙයි මේ මම විසින්ම මේ ඒ මිනිස්සු අදටත් මට ඇසුරු කරනවා. මට මේක අනේ මේ පොත මේ කොවිඩ් කාලේ මේක එළියට ආවේ මට හරිය ඕනකමක් තිබුණා මේ ඒගොල්ලන් ඒ චරිත ගේන්න. පුෂ්පිකාව, ජයතිලක නෝනාව, දොස්තර මහත්තයාගේ සැමි අයියාව ගෙනල්ලා මේ පොත දෙන්න. හැබැයි ඒක කරගන්න බැරුණා හිතන්න මම. හැබැයි මේ හැම කෙනෙකුටම පොතක් දුන්නා. ඒගොල්ලෝ හරි ආසයෙන් මේ දැන් මා පුෂ්පිකාගේ මට කිව්වා මේ මුළු ගමේම පොත අරන් යනවා කියලා. මාතර දිස්ත්‍රික්කේ තාම ඈත කෙරවල එක තාමත් හේනක් කරගෙන ඉන්නේ. ජයතිලක නෝනා කියනවානේ මේ පවුලේ අයගෙන් කිසිම ඊට පස්සේ කොච්චර ඒගොල්ලන්ට ආරක්ෂාව සැලසුවත් චිත්‍රාංගණී එහෙම කතා කරේවත් නැහැ කියලා. මේ බොහොම සංවේදී දේවල් නේ. ඔව්. ඒක ඉතින් අතරම ඒක ඒගොල්ලන්ගේ මේකක් ඉතින් මොකද මම ගින්නනුපන් සීතල චිත්‍රපටිය තොරට වඩින වෙලාවේ ජයතිලක නෝනට ආරාධනා කළා. මොකද එයා ලොකු රෝල් එකක් ඔකේ කළා. ඉතින් එදා මම රෝහණ විජේවීරගේ පුතාව උවිඳුව හඳුන්වලා දුන්නා මෙයාට. හඳුන්වලා මෙයා තමයි කතාව. මේක තමයි තාත්තලා. ඔයත් ඉපදිලා එයා මෙතන ඉපදිලත් නැහනේ. නැති කාලේ ඔයගලන් ආරක්ෂා කළේ මම එදා හඳුන්වලා දුන්නා. එදා එයාට නොම්බරේ පාවා මෙයා ගිල්ලගෙන ගියා. මම දන්නේ නැහැ ඊට පස්සේ කතා කරලා තිබුණේ නැහැ. ඒක ඉතින් එයා හැබැයි අර එයාගේ මෙයාගේ අක්ක ගැන එහෙමනම් කියනවා. චිත්‍රාණි ගැන. ඔව්. දැන් බොහෝ තොරතුරු ඔබ හොයාගත්තට පස්සේ මේව පුවත්පත් කියන්නේ හරි සීමිත ඉඩක් තියෙන තැනක් නේ. මේ ඉඩට ඔබ කොහොමද ගොනු කරගන්නේ, සංක්ෂිප්ත කරගන්නේ? මේව බොහොම රසවත් සහ මිනිස්සු කැමති තොරතුරු. ඒක ඇත්තරම මේ ඒක හරි හොඳයි. ඒක හම්බුගේ දේ කියන්නේ මෙඩඩි ගොඩක් දේවල් ලියන්න තිබුණා මේව ඇතුලේ. හැබැයි මේ සතිපතාන ලියන්නේ. සතිපතා ලියන්නේ ඒ ලැබෙන කොටස රසවත් සාරවත් ඉදිරිපත් කරන්න ඉතින් උත්සාහ කළා. මේ නැත්තම් මෙතන ගොඩාක් දේවල් ලියවිලා සහ තියෙනවා, ලියන්නත් තියෙනවා. තව ඒ කියන්නේ මම ඇත්තටම පුෂ්පිකත් එක්ක ගමනායක ගෙදර පුෂ්පිකා ගත කරපු අවුරුදු ගානක ජීවිතය පිළිබඳව පුෂ්පිකත් එක්ක කතා කරලා ඉන්ටරැක්ට් මම මේක ඒ කියන්නේ ඒ විස්තරය ලියලා තියෙනවා. ඉන්ටරැක්ට් ලියන්න මට කියන ගමනායක නෝනත් එක්ක වගේ ලොකු ඉන්ටරැක්ට් ලියන්න පුළුවන්. එයා ඒ ගමනායක ආරක්ෂා කරන්න කොණ්ඩේ කපලා දාපු හැටි එයාගේ. එතකොට එයා මේ ගමේ ගිහිල්ලා එක මිනිස්සු හම්බුලා ඒගොල්ලෝ නොකියාප ආපු හැටි. ඒ කියන්නේ මෙයා මෙච්චර මේ ගෙදර ඉඳගෙන ගමනායකයේ ගෙදර ඩයස් මුදලාලි ගමින් ওই බණ්ඩාරගම් පැත්තේ ඒ කාලේ ඉතිහාසය දන්නයි දන්නවා මේ සංගවිලා හිටියේ. අතර පුෂ්පිකා ඒක දැනගත්තට පස්සේ ඒක ওই පොතේ තියෙනවා. ඒ දැනගත්ත දවස දැනගත්ත විදිය අර රෝහණ විජේවීර ඇවිල්ලා ගෙදරට කටහඬ එයාට ඇහිලා තමයි ආයදා එයා අක්කයන් ප්‍රශ්න කරන්නේ මේ හවලා නේද කියලා. ඒ තොරතුරු සංක්ෂිප්ත කරලා පත්‍රයට ලිව්වට පොතකට ගන්නකොට මේවා වැඩි දියුණු කරලා පාඨකයන් වෙනුවෙන් වැඩි තොරතුරු ප්‍රමාණයක් දෙන්න ඕන කියලා ඔබට හිතුන්නේ නැද්ද? ඒක ඇත්තරම හොඳයි දෙක අපේ එක මම ඒව කළේ නැහැ. එදා ඒ කියන්නේ ඒ ලේඅවුට් එකත් එදා එකම එහෙම දාලා
දිනස් එක තමයි හැමෝම දැම්මා. ඊට පස්සේ වෙනස් කරන්න මම හිතුවේ නැහැ. මොකද හේතුව? අපරාධය ඔබ සොයාගත් තොරතුරු. ඒ කියන්නේ පුවත්පත් කලාවේදීන්ට තියෙන කම්මැලිකම නේද ඔය? පුවත්පත් කලාවේදීන්ට එකක් කුසීතයි. ඇත්තටම එහෙමයි. ඒ කියන්නේ දැන් අපි මෙහෙමයි අපි ඉඳාම දැන් මේ පොත හදන මොහොතේ වෙනකොට මම රස්සාවක් කරනවානේ. දැන් ඇත්තටම ඔය අපි දැන් ජීවත් වීම සඳහා පුවත්පත්වල හිර වෙලා නොහිට අපිට ලේඛකයෙක්ම වෙන්න පුළුවන් නෑ. එහෙම එන්න මම කියන්නේ. ඒ කියන්නේ වෙනම මේ වත ඇරලා දාලා ලේඛකයෙක් වෙන්න පුළුවන් මම හිතන්නේ මිටඩි මේ මෙච්චර පොතල් ලියන්න. බැලුවාම සමාජ ඛේදවාචකයක් ඒක. ඔව් අනිවාර්යෙන්. දැන් මාටින් වික්‍රමසිංහ මහත්මයා කියනවානේ ජීබී සේනානායකට පත්‍රයකට කොටු වෙන්න එපා ඔබ යන්න කියලා. ඔබ නිර්මාණකරුවෙක් කියලා. ඒ தત્ත්වය තමයි මේ ඔබ ඔප්පු කරමින් සිටින්නේ. ඔප්පු ඒක වුණා. එතකොට මේ දැන් මේ වගේ විප්ලව හෙලිකරන සමාජ යථාර්ථයක් තියෙනවානේ. මේක පුවත්පතකට ලියද්දී ඒ පුවත්පතෙන් ඒ තියෙන දේශපාලනික කරුණු නිසා මේක සීමා කරන්න හරි මේව ලියන්න එපා හරි මොන හරි බලපෑම ඔබට ආවා නෑ මෙහෙම මේකෙදි ඓතිහාසික තොරතුරු එහෙම තිබුණේ නෑ හැබැයි ඉතින් ඒ වකට තිබුණු රජයට ඒ කියන්නේ ඒ 83 තහනම පිළිබඳව සහ ඒව පිළිබඳව ඒ තියුණු පොඩි විවේචනයක් ලිව්වා හැබැයි කිසිම දිවින පත්‍රයේ ලිදා ගොඩක් ලිව්වේ ඒවා කිසිම සීමාවක් තිබුණේ නැහැ මට ගොඩක් සහයෝග දුන්නා එතකොට හිටපු දිවින කතෘ ගාමිණී සුමනසේකර මහත්මයා කිසිදු සංස්කරණයකින් තොරව චන්ද්‍රසිරි දොඩංගොඩ මේ දිවංගත චන්ද්‍රසිරි දොඩංගොඩ මේ බොහොම අගය කිරීමෙන් ඒ දවස්වල මේක කතා කළා ඉතින් මට ඒක ධෛර්යයක් වුණා මම ඒගොල්ලන්ට වැඩිය ගොඩක් ආධුනික පත්‍රකාරයෙක් ඒ වෙනකොට දැන් ඒ හොයාගෙන යාම පිටුපස තියෙනවනේ අසීරු කතා ටිකක් ඒ කියන්නේ ඔබ අනිත් අයට සාපේක්ෂව බොහොම මේ දේවල් හොයාගෙන යනවා මේ පුද්ගලයන් හොයාගෙන හමු වෙනවා මේ අය එක සමුග සාකච්ඡා කරනවා ඔබ ඒව ලියද්දී හරි රමණීය භාෂාවකට ගේනවා ඇත්තටම ඔබ පුවත්පත් කලාවේදියෙක් විදිහට භාෂාව හොඳට භාවිත කරනවා එතකොට මේක කතන්දරයක් කර ගැනීමේදී අර වීරත්වයට බාධාවක් නොවෙන්න කොහොමද ඔබ ඒ අසීරුව ජයගත්තේ මට ඇත්තටම මේකේ දේශපාලනේ තියෙනවා. ඇත්තටම දැන් 83 තහනම් කරලා පස්සේ ජේ.ආර්. ජයවර්ධන ලියන ලියුම. එතකොට දෙමළීලමට විසඳුම කියන පොතේ අඩංගු කරුණු. ඒව සංක්ෂිප්තව මෙතෙන්ට ඒක පොතේ තියෙන සාරයත් මෙතෙන්ට දාන ගමන් ආයේ පොත ලියන්න කැලේ ඇතුලේ පුටුවක් හදාගත්ත හැටි ඒව ගැන අන්න එහෙම දාගන්න. ඉතින් ඒක හරි ලියනකොට දැන් මේ සතියක ලියලා අනිත් සතිය සෙනසුරාදාම පටන් ගන්නවා. ඉරදම පටන් ගන්නවා. පටන් ගන්න ඉතින් කල්පනා කරගෙන ඉඳලා ඊට මෙහෙට කැරේ මම නික අතින් ලියන්නේ නැහැ. මම අතින් ලියන පුරුද්ද අතහැරලා අවුරුදු 30ක් විතර ඇති. ටයිප් කරනවා. ඒ ටයිප් කරනකොට මම කියන්නේ දැන් ලේඛකයන්ට මම කියන්නේ ඒ ටයිප් කරන එක දැන් සමහරු කියනවානේ අතින් ලියන එක තමයි අපිට ගැම්මෙන්නේ කියලා. ඒ වුණාට ටයිප් කරනකොට හරිම සංස්කරණය කරනවා. ඒ කියන්නේ දැන් මම කම්පියුටර් ළඟට ගියා ඔබ දන්නවා කම්පියුටර් ළඟට ගියාම දැන් ආයෙ අරගෙන මුලින් ඉඳන් කියවනවා. දැන් මම ඊට පස්සේ බොක් හරිද ඒක අබ්බිලා රවක් ගිහිල්ලාවිල්ලා දැන් ආයෙ පටන් ගන්නකොට ගහපු ටික ආයෙ උඩින් ඉඳන් ආයෙ කියවගෙන යනවා. මම හිතන්නේ ලියනකොට අර ඒක කරන අඩුයි. ඒ වුණාට දැන් අරක පැහැදිලිව අකුරු ටික පේනවනේ. එතකොට ආයෙ සංස්කරණය කරන හොඳ වචනයක් දානවා. එහෙම කරනවා. ඒවා ඕකේ රසවත් වෙන සහ සාරවත් වෙන්න ඒවා හේතු වෙන්නේ නැති. සහ මේ මට හැබැයි මෙහෙමදින් ඔය දේශපාලනය පිළිබඳවත් මගේ හැඟීමක් තියෙනවා. ඔය චරිතය පිළිබඳවත් හරි හැඟීමක් තියෙනවා. මට ඒකින් තමයි හුඟක් වෙලාට මේක වැඩි දියුණු වුණේ. මම 11 12 කාලෙත් ඔයගේ කතා අහන්න යනවා ඒකට කැමතියි. ඒ කියන්නේ පොඩි සමීපස්ත භාවයක් තිබුණා මම මේක ලියන්න ඕනේ කියන්නේ. ලියන්න ඕනේ කියන එක උත්තේජනයක්. ඔව් උත්තේජනයක් තියෙනවා ඒකේ. චරිතයට කැමතියි. ඒක තමයි ගොඩක් වෙන හේතු වුණේ. එතකොට මේ හොයාගත්ත කරුණු ඔක්කොම ලියන්න බැරි වුණාම ඒ සතියේන කනගාටුවක් තියෙනවා. ඒවා ආපහු ඊළඟ සතියට කන්ටිනියු වෙනවද? එහෙම නැත්නම් අලුත්ම කතාවකින්ද ඔබ පුළුවන් තරම් උත්සාහ කළා අතුරට දාන්න. මේක සමහර තැන්වලට තරු දාලා වෙන් කළා කියන්න ඕන කතාවක් දැන් අපි දැන් මේ සතිය ලියාගෙන යනකොට මට ගමනායක නෝන එංගලන්තින් දැන් කතා කරනවා. ඒ කියන්නේ එයාගේ කතාව මම එයාගේ කතාව එයාගෙන් අහගෙන නෙමෙයි. එයා කතාව මල් ලියනකොට මේ හරිය ඇත්ත මේ ඔකෝ මෙයා කියලා එයා මට කතා කරලා තමයි ඒතර එයා තමයි මට කිව්වේ. එයාට පුෂ්පිකා ඉවරකොට පුෂ්පිකා එයා කියන්නේ 89 ගමනායක අත්තනකොට ගත්තට පස්සේ මේගොල්ලෝ ගෙදරින් පැනලා ගිහිල්ලා ටිකක් මෙයා වුණාට පස්සේ පුෂ්පිකත් අතරමං වෙනවා.
මේ ළමයි දෙන්න ආරක්ෂා කරගෙන මෙයාට බාර දීලා ඊට පස්සේ පුෂ්පිකා හැංගිලා ඉන්න තැනක් මේ හතර දිනාටම හැංගිලා ඉන්න තැනක් හොයාගන්න ඕන කියලා ගමට ගියාට පස්සේ ගම ඇවිල්ලා තියෙන්නේ පුෂ්පිකාට ගමෙන් එන්න හම්බු වෙන්නේ නැහැ පුෂ්පිකා එහෙමම මේ අතර මේගොල්ලෝ වෙන් වෙනවා වෙන් වුණාට පස්සේ ඉතින් ඊට පස්සේ මෙයා මම හරහා තමයි පුෂ්පිකා මෙයා නැවත හොයාගන්නේ යාගෙන ඉතින් හරි ආසම යාගේ පරපේ ගෙදෙට්ට ගෙන්නගෙන මෙයා එහෙ ගිහිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ හරි සම්බන්ධකමක් ඇති වුණා මොකද මෙයාගේ පොඩි දරුවෝ දෙන්න අවුරුදු 3 4 බලාගත්ත අර එක තැනකද කියන්නේ අර ගමනාකේ පුතා ඉස්කෝලේට කිරි බොන බිය ගිහුවාම එයා වැටලකට ගිහිල්ලා කිරි බෝතලේ දීලා එනවා කියලා ඩයස් මුද්‍රාලිගේ ඒක තමයි මං කිය ඔබ ඒක රමණීය විදියට අපිටත් බොහොම හැඟීමක් ඇති වෙන විදියට ලියලා තියෙනවා කියලා. ඒකම මම අනිත් අතට ඇහුවොත් විජේ වීර ගැන යම් කිසි හෝ දුර්මතයක් දුර්ගුණයක් සමාජයේ ඇති වෙලා තියෙනවා නම් ඒක නැති කිරීමේ අරමුණක් ඔබට මේ ලිපිමාලාව ඊට පස්සේ පොතකට ගැනීමේදී මේ පොත ඉවහල් කරගන්න හිතුණාද? එහෙම මගේ එහෙම දුර එහෙම අදහසක් මට තිබුණේ නැහැ. ඔය ඒවා ගැන ඒ කිසිම ඔය ඝාතනයක් ගැන මම ඒ දෙපැත්තෙම සිද්ධ වෙච්ච ඒවා ගැන ඒවා සාධාරණය කරන ඒවා තුනේ උත්සාහ කළේ නැහැ. හැබැයි 83 තහනම මොකක්ද කියලා මෙරට මිනිස්සු දන්නවා. 83 තහනම සහ මුලින්ම ඒවකට හිටපු ආණ්ඩුව විසින් 83 ජූලි කෝලයේ වෙනසිටු රජය විසින් නිර්මාණය කළා. ඊළඟ තමයි දේශපාලන ව්‍යාපාරය තහනම් කරන්නේ. ඉතින් ඒව මට ඒ විදිහට ඒව එතනදී දැන්ගෙන ලියන්න උනා. ජයර් ජයවද මහත්තයාගේ භාෂාවෙන් එහෙම තමයි තැන්වල ලියලා තියෙනවා. එතකොට ජූලි කෝලහල නිර්මාණය කළා. ඒක එළියට දාලා ඊට පස්සේ ඒක දඩමීමා කරගෙන දේශපාලන පක්ෂ කීපයක් තහනම් කරනවා ඒවන් ඒ විදිහට ලියලා තියෙනවා මේ දේශපාලන ඉතිහාසයත් ඒ වෙනකොට ඒ කියන්නේ මේ කෘතිය ඇතුලේ මේ අතුරු කතා විදිහට ඔබ නිර්මාණය කරනවා අතුරු කතා විදිහට මේවා අධ්‍යයනය කරනවද කොහොමද ඔබ මේවා සම්බන්ධ කරගන්නේ අත් වශයෙන්ම අධ්‍යයනය කළා කියන්නේ මෙහෙමයි මගේ අපේ මගේ වයසටත් එක්ක ඉතින් මතකයක් තියෙනවනේ හරි හඳන් ජීවිත 6 වෙනි දශකයේ ගෙවන්නේ ඉතින් ඒ මතකයක් තියෙනවා එතකොට දැන් සමාජ තැන්වලදී ඔය මේ අර හම්බෙගමුවේදී මේ අල්වෙල්ලස්ස කැරල්ල ගැන කියන ඒවා හැම ඒවා ඉතින් ඒවා අධ්‍යයනය කළා සහ එක එක පුද්ගලයන්ගෙන් අහගෙන අත් ඒවා තියෙනවා දැන් අපි ගොඩක් විජේවීරගේ පොත් විජේවීර ගැන ලියවුණු පොත් කියෙව්වට ගමනායක ගැන ලියවිච්ච ඒවා තොරතුරු අපිට හරි අඩුයි මේ පොතේ ඒ ගැන ලොකු විස්තරයක් සහ එහෙම තියෙනවා ඔබ ඇයි එහෙම හිතුවේ මේ විජේවීරගේ පොතකට මොකද මේ දැන් අතරම මේ ගමනායක පිළිබඳව ලියුණේ නැවන ගමනායක හරි පුදුම විදිහට විජේවීරත් එක්ක හරි සමීපස්ත චරිතයක්. ඒ කියන්නේ ජේවීර 71 කරල්ලට හවු වෙලා හිරේ ඉන්නකොට ගමනායක රැස්වීම තියන්නේ රැස්වීම සංවිධානය කරන්නේ මැගසින් බන්දනාගාරේට පේන පිට්ටනියක. ඒ පිට්ටනිය මට නම් මතකනේ. ඒ කියන්නේ අරයට පේන්න අරයට ඇහෙන්න. එහෙම ඒ වගේ හරි සමීපස්ත පවයක් මට තිබුණා මේ අවසාන මොහොත දක්වා මේ දෙන එකට හිටියා සහ දැන් අර මේ gedara gewal dorawal වලට යන කතන්දර මේකේ එහෙම තියෙනෝනේ يعني ඒගොල්ලෝ පවුල් දෙක අතරත් එහෙම සබදියාවක් තිබුණා යා ඉන්ජෙක්ෂන් විද ගන්න අර මේ gedetta ආපු කතන්දර එහෙම මේ ළමයින්ට කියලා තියෙන ඉතින් ගමනායක පිළිබඳව ලියන්න ඕනේ අනිත් එක තමයි දැන් අතරම දේශපාලන ඒගොල්ලගේ ආදේශපාලන ව්‍යාපාරික විචතන මේ කුඹුර ගත්තේ විජේවීර කුඹුර වැපුරේ ගමනායක කියලා. ඒ වගේ හරිම අයෝමය සහ කැපවීමෙහි චරිතයක් ඒක. ඒක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනේ ඉතිහාසෙට. අපි කතා කරමින් සිටින්නේ අරගලයක සැඟවුණු කතා. තිස්ස කොරතට ලේඛකයා විසින් ලියන ලද කෘතිය ගැන. බොහෝ ඉතිහාස වැල්ලිල යන්නේ තව බොහෝ මතකත් එක්ක. ඒ මතකවල සමහර තැන් තියෙනවා අපිට ඉතිහාසයේ නැවත ලියා ගන්නට පුළුවන් වෙන. සමහර විට ඉතිහාසයේ මේවා නොලියවී තියෙන්නට ඉඩ තියෙනවා. සමහර විට ජයග්‍රාහී පාර්ශවයෙන් පමණක් ඉතිහාසය ලියනවා. අපි ගොඩක් වෙලාවට ඉතිහාසය කියවගන්නේ ජයග්‍රාහී පාර්ශව විසින් ලියන ලද ඉතිහාසය. හැබැයි මේවායේ තිබුණු සැඟවුණු කතා විවිධ ලේඛකයන් විවිධ අවස්ථාවල හොයා යනවා. ඒ සොයා යාමේ ප්‍රතිඵල විදියට තමයි අපිට අර ජයග්‍රාහී පාර්ශ්වයෙන් ලියවුණු ඉතිහාසයට වෙනස් ඉතිහාසයක් සමහර විට අපිට තියෙන්නට පුළුවන් කියන කාරණේ සනාථ කරගන්නට පුළුවන් වෙන්නේ. මෙවැනි කෘති ඊට උදාහරණ. අපි පුංචි විරාමයකට යාමටයි සූදානම් වෙන්නේ. පහුවද අපේ ගෙදර එක්කෙන පොලිසියට ආව අපි බලන්න. විජේවීර මහත්තයා කෝඩුවේ ඉඳන් අපේ හාමිනේට කියනවා සයිමන් අයියට මුකුත් කරන්න එපා. මේක යා මෝඩකමට කළ වැඩක්.
විජේවීර මහත්තයා එයාගේම ඔළුවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා අධ්‍යාපනයේ නැතිකම මෝඩකම එයාට කරදර කරන්න එපා කියලා කාටත් කියන්න කියලා. මොකද සයිමන් අයියා පාව දුන්න කියන එක කවුරුත් දන්නවා. මයි හිතේ ඊට පහුවදා දැන් අපි දෙන්නව කොළඹ අරන් යනවා. තට්ටු හතරට ගෙනියනවා කිව්වා. ඒ කාලේ සුප්‍රකට හතරවෙනි තට්ටුව සැමි අයියාගේ භාෂාවෙන් තට්ටු හතරේ කියලා තමයි වරහන් ඇතුලේ සඳහන් වෙන්නේ. කොළඹ අරන් යනකොට ගාල්ල බූස්ස හරියදී ජිප් එක නැවැත්තුවත් ඒ බොන්න. පොලිසිය අය අද වගේ නෙවෙයි ලොකුවට මුර දාගෙන නැහැ. පොලිසිය එහෙට මෙහෙට වෙනකන් ඉඳලා මගෙන් විජේවීර මහත්තයා අහනවා සැමියා ඉවැල්ලට පැනලා දුවමුද මොකද කරන්නේ? මෙතනදි පැනනොත් මේගොල්ලන්ට අපි හොයන්න බෑ. එතනදි පණින්නක් තිබුණා, වෙඩි කන්නක් තිබුණා. මම බෑ කියලා එතනදිත් කියනවා. සැමියා අය නිසා මට මුකුත් කරන්න බෑ. සැමියා අයව දාලා යන්නත් බෑ. සැමියා අය අමාරු වැටෙනවනේ. කරන්න දෙයක් නැහැ. ඉමු ඉමු කියලා පැනලා යන්න තිබුණු තුන් වතාවෙම මම නිසා හිටියේ කියලා මම දන්නවා. මේ ඉඳපු ඔක්කොම මේ විජේවීරට බොහොම ආදරය කරනවනේ විජේවීර මහත්තයා කියලා සැමි අයියා කියන්නේ. එතකොට ජයතිලක නෝනා කියන්නේ ලොකු අයියා කියලා. මේ ආදරය සහ ගෞරවය ඔහුට එන්නේ නැත්තේ කොහොමද? ඇත්තටම මේ මිනිස්සුන්ගේ දැන් හරි පුදුමයි. දැන් මේ සෝමක්කා මම ගියා ඒකට. කියන්නේ මම මේක ගැන ලියලා තියෙනවා මේ ඔබ ඒකට කියන්නේ මේක ගිය ගමන ගැන. ඒ කියන්නේ හම්බන්තොට මහා නොදන්න වෙල්මණ්ඩියෙන් බැහැගෙන කිලෝමීටර් 5ක් විතර පයින් යන්න ඕනේ. මේ ඒ ඒ ඔය ඔය ජූල්ගමෝ වැව තාම ඒ විදිහටම තියෙනවා. හේනක් තියෙනවා ඇත්තරම. හේනක් තියෙනවා. ඉතින් මේ අවුරුදු 50කට දිනේ අවුරුදු 71ේ ජනතා විමුක්ති පෙරමුණ කියන නම දැම්මා කියලා තමයි මේක කියන්නේ. ඉතින් මේ සෝමාක්කමට කියනවා මේ මේ දැන් මේ මිනිස්යා හිරේට දැන් මේ ඇත්තරම මම යන මොහොත වෙනකොට මේ එයාට එක අතක් අංශභාගයේ මෙහා කරේ උනට මහරාදරෙන් කතා කරන්න ඉතින් මට තේරෙන්නේ නැහැ මේ සෝමක්ක කියනවා මේ එදා ওই මරුවේ කියන දවසේ මෙහෙට මේ මෙහෙට ඉරපෑගුව නැහැ මහත්තයෝ අපේ දරුවෝ වඩාගෙන අපේ හේනේ පැලේ හිටපෝ කෙනා කියලා මම විසින් මේ චරිතය මහා සාධාරණීකරණය කරන්න එහෙම කරන්න දෙයක් නෙමෙයි. මේ මිනිස්සුගෙන් මට ඇහිච්ච දේවල්. මම එනකොට මගේ මූණට වදින හුණගෙන් මං ඇහුවා. ඒ කියන්නේ මම දැන් නැවතත් ආ එන්න එපෑනේ. ඒ කියන්නේ අර හේනේ ඉඳලා මේගොල්ලෝත් එක්ක කතා කරලා හවස් වෙනකොට මම එනකොට මගේ මූණට වදින හුණගෙන් මං ඇහුවා මේ කොහොමද මිනිස්සු මේ හිතන්නේ කියලා. ඒ කියන්නේ මේ මිනිස්සු ඉඳන් අපි මේ අමාරු වෙටලා මේ මිනිස්සු ඇදලා හිරේ ගිහිල්ලා දැන් ජයතිලක නෝනාගේ දොස්තර මහත්තයාගේ නෝනාගේ පෙන්ෂන් එක නැති වෙනවා. එයා ටෙලිකොම් වැඩ කරන්නේ. ඊට පස්සේ එයා රස්සාවට යනකොට එවකට තිබුණු UMP ආණ්ඩුවේ රස්සාව නැති කළා. රස්සාව නැති කළා. එයා කියනවා තිබුණත් බයයි. ඒ තිබුණ වාතාවරණය පස්සේ මංගල සමරිය මහත්තයා තමයි මෙයාට රස්සාව දෙන්නේ. ගෙදරට ගියාම තිබ්බ කියලා මට තේ බොන්න දීලා හරි. ඒ වුණාට දැන් එයාගේ පෙන්ෂන් එක නැති වුණා. ඊට පස්සේ හිරේ හිටියා. ගොඩක් දේවල් නැති වුණා. ඒ වුණාට අදත් එයා කියන්නේ මේ ලොකු අයියා කියලා බොහොම ආදරේ. ලොකු අයියා කියලා. ඉතින් මම ඒක ගමනායක බිරිඳ වුණත් කතා කරන්නේ හරීම ආදරේ. ඔව්. ඔව්. ඉතින් මම ඒව මම විසින් නිර්මාණය කරපු එක මම නිරන්තර කියන්නේ මම පෙරවද නිරන්තර කියන්නේ මේ විශ්වාසදායි සාක්ෂිකරුවන්ගෙන් මම ගත්ත දේවල් කියලා. පුෂ්පිකා කියනවා මේ දැන් ඇත්තටම පුෂ්පිකා මට ඒක විවෘතව පිළිගත්ත අත්තරංගුවේදී ආට අතවර වුණා කියලා. මම දැන් එයා පුෂ්පිකාව එක්කෙන්නේ මාතරදි හම්බු වෙලා තාත්තා බාර දෙනවා පුද්ගලයෙකුට. එතකොට කවුද පුද්ගලෙක් මොටරසයිකලේ දාගෙන මාතර ඉඳන් බණ්ඩාරගමට එන්නේ. මම පුෂ්පිකාවේ පුද්ගලයෙකු ඇහුවා දැන් තරුණ දෙන්නෙක් තරුණ ගෑනුල බෑ දාගෙන ඉතින් එනකොට බාරන් එනකොට පස්සේ කිසිම දැන් එහෙම දෙයක් මේ ගෙදර ඉන්නකොට එහෙම ඇහුවනේ. දැන් අතනදීත් මං ජයතිලක නෝනෑන් ඇහුවා මේ විජේවීර දැන් ඔබ එතකොට තරුණ ගැහණියෙක් විජේවීර ඒ විදිය ඒ පැත් එහෙම කොහොමද කියලා එතන මොහොම පැහැදිලිව කියනවා අර ඒක තියෙනවනේ. ඒ කියන්නේ බොහොම ශිෂ්ට විදියට හිටියා කියලා. ඔව් කවදාවත් දෙපැත්ත කැපෙන වචන එහෙම වචන කියන්නේ නැහැ කියනවා මොකද කියලා. ගමනායක මේ එයාගේ මෙයාගේ බයිසිකල් එනකොට ඉතින් එයා කියනවා එහෙම කිසිම විදියෙම මට එයා කිව්වේ මේ අපිට ජීවිතේ මේ අම්මලා තාත්තලා අම්මා තාත්තා කියලා ඒ වගේම තමයි කියලා තමයි කියන්නේ. ඒ ගෙදර ජීවත් වෙන කාලය ගමනාගේ ගෙදර ජීවත් වෙන කාලය තුල ගැන එයා කියන්නේ. ඒක මම විශ්ින් මේ මිනිසුන්ගේ කටවල් වලින් මේ මිනිසු කියපුවා. මේ සම්බන්ධතා ජාලය ඔබ හිතන ඇති සමාජය. ඒක අපිට ඒක මිනිසුන් මොනවා හරි ඇති මොනවද කියනවා ඇති. ඉතින් මම එහෙමනේ මේ මිනිසුන්ගෙන් උකහාගත් දෙයින් තමයි ලියලා තියෙන්නේ. මේ සම්බන්ධතා ජාලය කොහොමද හැදෙන්නේ?
කොහොමද මේ අයව අඳුනගන්න පාරවල් හැදි හැදි යන්නේ? ඒක මේ සමහර දේවල් නම් මම ඉතින් ගොඩක් දැනගෙනත් හිටියා. ඒකේ පුද්ගලයන් හරහා සම්බන්ධකම් තිබුණා. ඉතිහාසය දැනගෙන හිටපු දම් මුසි දේවල් තිබුණා. කොහොමද පුෂ්පිකාගේ සම්මුඛ සාකච්ඡාව ගන්න පාර කැපෙන්නේ? ජයතිලක නෝනාගේ සම්මුඛ සාකච්ඡාව ගන්න පාර කැපෙන්නේ? සැමි ගොවි මහත්තයාගේ හේනට යන්නේ කොහොමද? මේ කොහොමද මොන වගේ සම්බන්ධතාවද ඇති වෙන්නේ? දැන් මෙහෙම ඉතින් ඒ එක එක පුද්ගලයෝ හම්බ වෙනකොට දැන් හම්බ වෙනකොට ඒ හරහා යමුසි දේවල් දැන ගන්නවා. ජයතිලක නෝනාගෙන දොස්තර මහත්තයා මම අඳුරගත්තනේ. දොස්තර මහත්තයා මැරිච්ච වෙලාවේ මම මලගෙදරට ගිහිල්ලා ඒක ලිපියක් ලිව්වා. ජයතිලක නෝනාව හඳුරගන්න ලැබෙනවා මට. පුෂ්පිකාව හඳුරගන්න ලැබෙන්නේ මට සමහර දේවල් දැන් මතකත් නැහැ ඇත්තටම. සමහර දේවල් මතකත් නැහැ 2010 2011 ලියපු තියෙන්නේ. සමහරට ඔබ කියන්න අකමැතිත් ඇති. නැහැ එහෙමත් නැහැ ඉතින් එහෙම. සමහර දේවල් එක එක විදිහට එක එක පුද්ගලව හරහා ඊට පස්සේ මම ලියනකොට මගේ ලියන ටෝන් එක ඒ කියන්නේ මේකට මේක විශේෂයෙන් කියන්න ඕනේ. මම ලියන ටෝන් එක මේකට ආදරය කරන මිනිස්සුන්ගේ පපුවට වැදුනා. එහෙම දෙයක් තිබුණා. හරිද? දැන් මේ අනන්ත මේකට මේකට දැන් කතා කරනවා. දැන් මේ ওই පත්‍රවල මේක ගියාට පස්සේ සා දැන් මේකත් දැක්කට පස්සේ තවත් වෙයි. මේ හොරණ කෙනෙක් කතා කරලා මේක මේ ත්‍රිපිටකේ ලිව්වගේ වැඩක් මහත්යෝ කියලා. මේ මම නෙමෙයි කියන්නේ. මේක ත්‍රිපිටකේ ලිව්වගේ වැඩක් මහත්යෝ කියලා කිව්වා. ඉතින් ඒ මම ලියන ටෝන් එක සහ මේකේ තියෙන දේශපාලනයේ ඉඳලා ඒකට ආදරය කරපු මිනිස්සු මට කතා කරලා තොරතුරු දෙන්න ගත්තා. එහෙම නැත්තම් පුෂ්පිකා දැන් ගමනායක නෝනට මම දැන් සති දෙකකට තුනකට උඩදී පොත දෙන්න යනවනේ. එයා මෙහෙම ඇංගලන්තේ ඉන්නේ. එයා හදිසියේ ආවා ලංකාවට. ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ඉතින් ලංකාව එතකොට තර අරගලයේ ප්‍රශ්නේම තිබුණනේ. ඉතින් මම මේ හම්බ වෙන්න කිව්වා මට හම්බ වෙලා මේ පොතක් දෙන්න ඕනේ කියලා. එතකොට එයා කිව්වා මල්ලි තාත් එක්ක හරිවත් එන්න බෑ මල්ලි තනියෙන් එන්න කියලා. මම රඹුක්කනට ගිහිල්ලා හරිම දුෂ්කර දා රඹුක්කනට ගිහිල්ලා රඹුක්කනින් මාවතගම් බස් එකේ කියලා පොගතත් නැගින් නැගලා මේ කන්දක් දිනවා මේ කෙලින් කන්ද මෙන්න මෙහෙම නගින්න තියෙන්නේ. මම මග බිම වාඩි වුණා නගින්න කියලා කන්දරේ. ගිහලා මම පොත ඊළාවේ එයා මේ පොත ගත්තට පස්සේ දවසේ ආපෝ එංගලන්තේ ගියා. මේ මිනිස්සු තාම ජීවත් වෙන්නේ බයෙන්ද? කවුද? දැන් ගමනායක බිරිඳ. ඊට පස්සේ ඒක තියෙන ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් රහසිගත ඒක මම හිතන්නේ මේ ජීවිතේගේ පෞල් වල නෝනට වුණත් ඇති. ඒ කියන්නේ දැන් අවුරුදු 6ක් තමුන්ගේ අනන්‍යතාවය කියන්නේ නැතුව ඉන්නවා කියන්නේ වෙන වෙන නම් දාගෙන එහෙම ඉන්නවා. දැන් ගමනායකගේ නෝනට ඊටත් වැඩියිනේ. ඒ කියන්නේ 71 ඉඳලා ඒත් රහසිගත ජීවිතයක් ගත කළානේ. ඊට පස්සේ ආයේ 83 ඉඳන් 89 වෙනකම් රහසිගත ජීවිතයක් ගත කළා. ඉතින් වෙන නම් දාගෙන රසාදරී ගුණරත්න කියලා නම් දාගෙන දුව මේ පක්ෂිලා එකට ඇතුල් කරලා ඒක තියෙන්නේ. ඉතින් ඉන්ටර්වයුව එකට දෙන්න එක්ක පක්ෂිලාගේ ඉන්ටර්වයුවට දෙන්න එක්ක යනවා ළමයි පක්ෂිලාවට යනවා. ඉතින් එතකොට අර ඒකත් ඒක විසීම මඩනාලද මේ දෙයක් තියෙනවා සමහර ලාවට. ඉතින් ඒකද මට සම්බන්ධ කියන්නේ කාත් එක්කත් එන්න එපා මල්ලි මල්ලි විතරක් එන්න කියලා මට කිව්වේ. මම මට පින්තූරයක් ගන්න ඕනේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් මං එක්ක එන්නද කියලා. නෑ අපි පින්තූරයක් කොහොම හරි ගමු කියලා තනියෙන් එන්න කිව්වා ඉතින්. ඉතින් මම ඒ විදිහට ගියා ඉතින්. මේක පුවත්පත් ලිපි එකතුවක් කියනවට වැඩිය මට මේක දැනෙනවා මේක ඉතිහාසයක් ලියපු කෘතියක් විදියට. එහෙම සාහිත්‍ය කෘතියක් විදියට මම මේක කියවගත්තේ පාඨකෙක් විදියට. මොකද ඔබට හිතෙන්නේ? ඇත්තටම මේ තීරු ලිපි වලින් එහාට ගියපු කතාවක් මේක ඇතුලේ තියෙන නිසා. ඔව් ඇත්තටම මේකේ විප්ලවවාදී සාහිත්‍ය තියෙනවා. ඒ පුද්ගලව ගැන, ඒ චරිත ගැන, ඒ තත්කාලීන දේශපාලනය ගැන, ඒව ඇති වුණේ කොහොමද කියන එක ගැන. ඇත්තටම මේක සාහිත්‍ය කෘතියක් වෙන්න ඇති. මේකේ ඒ කියන්නේ දැන් අර හුඟක් කලකට තාක්ෂණික වෙන්න නැතුව මේ සංඛ්‍යාලය කරලා දාන්න නැතුව මේක පොඩි අර භාෂාවකුණුත් පොඩි එතෙන්ට යන්න උත්සාහ කරලා තියෙනවා. ඔව් ඇත්තටම අර විප්ලවයක් ආදරණීය කරන්න තරම් පොහොසත් බසක් ඔබට තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් භාෂාව ගැන හැදෑරීමක් සහ කොහොමද ඔබට ඒ වගේ ඒක පුවත්පත් කලාවේදී එහෙම රමණීය භාෂාවක් හදා ගන්න මේ ඉමජිනේෂන් සමහර තැන්වල එහෙම තියෙනවා. ඉතින් ජූල්ගමෝ හේනට යන ගමන
gana kiyana kota mama idin gihilla etoda mama pushpika hambu innana kota maathara gihilla maathara idara maathara anduruna tanaka nawathila pahuda ude paandara tamai mata mataka heriri mulati yana hari mokhari aetha bus ekila me yanna de uru bokka patthara yanna one gihilla hoyagena gihilla isawu gihana kiyala ithin etoda meden hari sundarai mewa ithin etoda sami ayya heenata yana kota sami ayya putek hitiya sami ayya putha etoda ඒ කාල වෙනකොට සමියගේ පුතා ඉපදිලත් නැහැ ඔය කියන කාල වෙනකොට ඒ වයසේ පුතෙක් හිටියේ 70 වගේ නේ නම තියෙන්නේ එතකොට ඉතින් පුතත් හරි මේක පුතා මාව ගිහලා ඒකට එක්ක ගියා අම්මා දැනගෙන හිටියා කියලා මේ විජේ විර කියලා පුතා කියනවා නේද එහෙම තරගදී කියන අම්මා දැනගෙන ඉන්න ඇති කියලා තාත්තටවත් කිව්වේ නැහැ කියලා තාත්තටවත් කිව්වේ නැහැ කියලා මේ ඒ වැව් කණ්ඩි එහෙම තියෙනවා ඒ ඒතර අර විජේ විර මේ විනෝදිර මාළු බාල ආයේ මේකට දැම්ම කියලා සැමියායිම පෙන්නවා එහෙම තනක් ඉතින් ඒවා හරි රසවත් ඒවා ඒව මිනිසුරු දැන් මෙහෙම මේක අර මෙහෙම මහ දේශපාලන පොතක් කරන්න නැතුව ඒවත් දාලා දේශපාලනෙත් දාලා පුංචි පුංචි කතන්දරක් දාලා දැන් අර සමහර තැන්වලදී මම අර දැන් අර ජයතිල වුණා එහෙම අහන ප්‍රශ්න වුණත් ඉතින් අර මේ මොනවද මේ රෝණ විදියට කන්න කැමති જાතියද මොකද ගෙදර එක ගෙදර ඉන්නවා දැන් යා එක තැනකදී කියනවා මේ රැට රොටි පුච්ච රොටි රොටි වලට ඉන්දියා පිට්ටු ඉන්දියා වලට හරි ආසයි කියලා රොටි පුච්චනකොට පිගාන තියාගෙන බලන්න රොටිය පිච්චනකම් බලන් ඉන්නවා ඔව් මම මේ එහෙම තන් ගොඩක් දැන් දිනෝගස ඒ කියන්නේ මේ දැන් මේකේ මෙයත් එක මේ වැඩිම ආශ්‍රය කරන කෙනෙක් හිටියා මේ ජයතිලක නෝනාගේ මල්ලි ජයතිලක නෝනාගේ මල්ලි තමයි දවල්ට ගෙදර ඉන්නේ ජයතිල වුණත් වැඩට යනවනේ දොස්තර මහත්මයා වැඩට යනවා. එතකොට ඒ මේ චරිත ගැන හුඟක් දේවල් නැහැ. දවල්ට වෙන්න මොන මෙයා කියන මොනද? එයාත් එක්ක ඉන්ටරැක්ට් කළේම නැහැ. ඒ චරිතා මෙහෙම තියෙනවා. මල් නොලියපුව ගොඩක් තියෙනවා තව. ඒ ටික එකතු කරලා මේක තව ටිකක් පොහොසත් කෘතියක් කරොත් අපි එහෙම යෝජනා කරොත් ඔබතුමාගේ ලෑස්තියක් තියෙනවද? ඔව් ඒකට මහන්සි වෙන්නත් ඕනේ. ඉතින් අද තියෙන දේවල් එක්ක හැපෙන්නත් ඕනේ. අද පොඩි වැඩක්ද යනවා කියන එක. එතනනේ අද පොතක් මුද්‍රණය කරගන්න බැරි තත්ත්වයන් උදාලා තියෙන්නේ මේ පොතට මිලක් නීම කරන්නත් අද බෑනේ පොත දැන් මේ පොත මුද්‍රණය කරන්න යන වෙලාවේ මේ ඒක අපි කතා කරන්න ඕනේ හැම පොතක් පිළිබඳ වැඩසටහන් වලදී මේ කතා කරන්න ඕනේ උදේහාන ගණන මේ අහවස කියන්නේ ඒ කියන්නේ කොළවල ගණන් යාම ඔව් උදේගා අහවසනේ මේ අහවස කියන්නේ ඒකත් මට හේතුවක් වුණා මේක ඉක්මනට කරන්න ඒ කියන්නේ අප්‍රේල් මාසයේ අහලකට 260යි කියනවා 260යි කියලා ඒකකයක් ඊට පස්සේ කියනවා අවසන් වුණා 310ක් වගේ වෙනවා කියලා. එතන ඒක 1000ක් ගහනකොට 300000 260000ට තමයි උදේ කෝටේෂන් එක දෙන්නේ. ඒකත් අපි කතා කරන උගක් කරලා මේ නෑ මුද්‍රණ කර්මාන්තයේ මේ තියෙන ගැටලුව සම්පූර්ණ වශයෙන්ම මේ කලාවට පත්‍ර කලාවටත් බලපෑවා පොත් මුද්‍රණයටත් බලපෑවා. කු ප්‍රශ්නයක්. ඔව්. ඇත්තට මේකෙන් අපිට මේ අර පාඨකයෝ තවමත් දැන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ පැවැත්තුණා. මේකට බොහෝ පාඨක පිරිස යනවා. නමුත් පොත් ගන්න බැරුව දුකෙන් කී දෙනෙක් එනවද? ඒක තියෙනවා. හරියට මේ ඉතින් එහෙම පොතක් රුපියල් 1500 න් එහා. ඔව් පුටු දැන් පිටු 400කට වගේ ගහුවොත් රුපියල් 1500 කට මිලදීම කරන්න. හැබැයි මේ පාර ප්‍රශ්නයක් තියෙනවා. මේ පාරේ ওই පරණ පොත් තියෙනෝනේ. ඒව අඩු ගන්නට දෙන්න පුළුවන්. අලුත් පොත් නම් දෙන්න බෑ. ඒත් අර මං අර එක ඔය ජනක ඉනිමංගල මහත්තයාද කොහෙද කියලා තිබුණා. මේ පාර සෙනග ආවොත් මේ පාර ගොඩාක් සෙනග ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවොත් එහෙම සෙනග ආවොත් මෙරට පොත් කර්මාන්ත ඉවරයි කියලා. එයා ඒක කියන්නේ අඩු ගන්න දින පොත් ඔක්කොම ඉවර වෙනවා. ඒ වගේම ගබඩා හිස්සනවා කියලා ජනක කියලා තිබුණා. ජනක ඉනිමංගල කියලා තිබුණා. මුද්‍රණය වෙන්නේ නැහැ නමුත්. හැබැයි මහා ජන ගංගාවක් එනවා. ඔව් පොත් ප්‍රදර්ශනයට කියලා. ඔව්. ඒ නිසා ඔහු කියන සාධකේ අපිට හැබැයි ඔහුම කියලා තිබුණා ඒ සටහන මමත් කියෙව්වා. ඒකේ කියලා තිබුණා තව අවුරුද්දක් යනකොට විසඳෙයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. ඔව් එහෙමයි. ඒක හොඳයි සුභවාදී විදියට. සුභවාදී විදියට හිතනවා කියලා. අවසාන වශයෙන් විප්ලවයක් කියන දේ ඒ විප්ලවයේ මිනිස්සු කරන්නේ රට ගැන හෝ තමන් ගැන හෝ ජනතාව ගැන හෝ මොකක් හෝ ආදරයකින්. ඒ ආදරයට ආදරයක් දෙන්න පුළුවන් වුණා කියලා ඔබ හිතනවද මේ පොතේ? ඔව් ඇත්තටම මේ මේ මේක ඉටු කළ යුතු දෙයක් කියලා මොකද දැන් මේ චරිත පිළිබඳව ඒ කියන්නේ මේ තරමටම ප්‍රහාරයන්ට ලක් වෙච්ච මේ තරමටම විවේචනයන්ට ගර්හාවට පත් වෙච්ච දැන් CIA කැමණක් කියලා 1900
68 විතර 68 69 විතර CIA කමනක් කියලා පත්තර ඇත්ත පත්තර යන්නේ එදා ඉඳන් ඒ කියන අවුරුදු 45ක මුළු ජීවිත කාලේ මුළුල්ලේ ඇත්ත වශයෙන්ම තමන්ගේ තමන්ට මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කළ නොහැකි ඉටු කරන්න බැරි වෙච්ච දෙයක් හිර කරගෙන සමුගත්ත චරිතයක් විදියට දැන් ඒ චරිත නැති කළයි කියලා අද අපිට මොනවද ලැබිලා තියෙන්නේ අපිට කිසිම දෙයක් ලැබිලා නැහැ නේ ඉතින් ඒ හින්දා ඒ මේක මේක අනාගතයට ලියා තිබිය යුතුයි කියලා හිතුවා අපි අද පොත හිත වැඩසටහන් සාකච්ඡා කරේ අරගලයක සැඟවුණු කතා තිස්ස කොරතොට ලේඛකයා විසින් ලියන ලද පුවත්පත් කලාවේදියා විසින් ලියන ලද කෘතිය ගැන විප්ලවවාදියා වසන්තයේ පිපින කුසුමක් මෙනි ප්‍රථමයෙන් පිපි ප්‍රථමයෙන් සැලියයි කියලා කියන බොහෝ විප්ලව වලට සිද්ධ වෙන්නේ ඒක ප්‍රථමයෙන්ම පිපෙනවා ප්‍රථමයෙන්ම සැලී යනවා මං හිතන්නේ බොහෝ විප්ලව වල අනාගතය සහ වර්තමානයේ ඒකෙන් අපිට ලැබෙන්නට තිබුණු අනාගත ඵලය නැති වෙන්නේ නිසා ඒ වගේම මේ චරිත ඇතුලේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා අපි විප්ලවවාදීන් කියලා වර්ග කරාට ඒ විප්ලවවාදීන් ඇතුලේ ජීවත් වුණු මිනිස් හදවත් දයාර්ද බවින් පොහසත් ඒ අය අනිත් අයටත් වඩා සමහර විට දයාර්ද බවින් පොහසත් ඒ අය හදන්නට හදපු සමාජය ඒ අය හදන්නට හැදුවේ තමන් වෙනුවෙන්ම නොවේ අනිත් අයත් වෙනුවෙන් කියන කාරණා සමහර විට මේ කතා ඇතුලේ ගොනු වෙලා තියෙනවා ඒ කතා බොහොමයකට මගපාදන කෘතියක් ගැන තමයි අද අපි කතා කරේ තිස්ස කොරතොට මාධ්‍යවේදියාට ලේඛකයාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සමුදෙන ගමන් අද පොත හිතේ වැඩසටහනේ නිමාවක් දකින්නයි සූදානම ඔබට සුබ සතියක්